හැත්තෑට විවස්ථාවට විදායක ජනාධිපති ක්‍රමය ආරම්භ කිරීමේදී ඒ පනත එදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරන විටත් බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා දැඩි ලෙස විදායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කතා කළා. ඒ වගේ මින් අනාගතයේ සිදුවෙන බරපතල විපාක පිළිබඳව කතා කළා. විදායක ජනාධිපති ක්‍රමය මේ රටේ ඒකාධිපත්‍යයක් බිහි කළා. ඒ තිබෙන බලතල මදී කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් රාජාණ්ඩු ක්‍රමයක් මේ රටේ හැදුවා. ආණ්ඩුවේ ඉන්නකොට ඇයි මේ 18 වෙනි සංශෝධනය කියලා සාකච්ඡාවලදී අපි අහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා hina වෙවි කියපු දේ තමයි ඇමතිකමක් ලැබුණාම හිතනවා මට මීට වඩා වැඩ කරන්න පුළුවන් අගමැතිකම ලැබුණාම කියලා. අගමැතිකම ලැබුණාම හිතනවා ලැබිච්ච කෙනාට මට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකම හම්බ වෙනවා නම් විතරයි කියලා හිතනවා. එතුමා කියනවා මට ජනාධිපතිකම හම්බ වෙලත් බලතල මදි කියලා හිතච්ච නිසා මන් 18 වෙනි සංශෝධනය ගේනවායි කියලා කිව්වා. ඒ తత్వය ජනතාව ප්‍රතික්ෂේප කළා. බලයට එන්න කලින් හැම කෙනෙක්ම ධර්මාශෝක කළා. බලයට ආවට පස්සේ චණ්ඩාශෝක කළා බවට පත් වුණා. පොදුජන පෙරමුණ සමග සිදුකරන සාකච්ඡා පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් පළ කළා. මේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා මන්ත්‍රීවරු විදියට පාර්ලිමේන්තුවේ රැඳී ඉන්නේ. පාර්ලිමේන්තුමන් විසිරෝපු වෙලාවේ ඊට පහුවදා ඔක්කොම පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන අපි ලියුමක් දීලා තමයි බේරගත්තේ පාර්ලිමේන්තුවෙන් ඒගොල්ල මන්ත්‍රීවරු විදියට. මහින්ද අමරවීර මහත්මයාගේ ලියුමෙන් තමයි ඒගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉන්නේ නැත්නම් මන්ත්‍රී දුර ඔක්කොම අහෝසි. මම මේ ටික කියන්නේ ඇයි? රහසක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයායි ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි බැසිල් රාජපක්ෂ මහත්මයායි අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සන්ධානය හැදීමේ පසුබිම පිළිබඳ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇති කරගන්නා ඒකකත්වයක් තුල නමුත් පොහොට්ටුව ලකුණට ඡන්ද දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා. අපේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරන්නේ අද රටේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල තියෙන ආණ්ඩුවක් හදන්න 20යි 20 පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම සඳහායි අපේ සැලැස්ම සහ අපේ වැඩපිළිවෙල කියන එක මම තම උන්වහන්සේලාට පැහැදිලිව කියන්නට ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවම නෙවෙයි අපි සන්ධානගත වෙනවා පෙරමුණු හදනවා.